Hi, I'm Suraj Mapa. This is my official YouTube channel. This is it. ප්‍රදීප් කුමාර් මෙයා තමයි මගේ ඉන්ස්ට්‍රක්ටර් අපි මේ ඉන්නේ කැලණිය ජිම් ෆික්ස් කියන ජිම් එකේ මම ජිම් එකට යන්න පටන් ගත්තේ 1995 ඊට පස්සේ මම ලංකාවේ ගොඩාක් තැන් වල ගිහිල්ලා තියෙනවා ලෝකේ ගොඩාක් රටවල් වල ජිම් වලට ගිහිල්ලා තියෙනවා එක එක කාලවලදී මට එක එක ඉන්ස්ට්‍රක්ටර්ස් හම්බලා තියෙනවා හැමෝම මම ඒගොල්ලොන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒගොල්ලොත් මට ගොඩක් උදව් කරා දැන් මේ කාලෙ තුලදී මගේ ඉන්ස්ට්‍රක්ටර් තමයි ප්‍රදීප් මම හැම වෙලාවම ප්‍රදීප් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට ගොඩක් ගරු කරනවා ඉන්ස්ට්‍රක්ටර් කියන විදිහට තමයි දැන් මම කොච්චර මගේ ජීවිතේ ජිම් වලට ගිහිල්ලා තිබ්බත් මම එක්ස්පීරියන්ස් තිබ්බත් මේ ඉන්ස්ට්‍රක්ටර් ඕන විදිහට තමයි මම මගේ වර්කවුට් එක කරන්නේ එතකොට ඉන්ස්ට්‍රක්ටර් සදායි මම සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් රංගන ශිල්පයේ කැඩියට මේන්ටේන් කරගෙන ආවා. නමුත් මට හැපි වෙන්න පුළුවන් බොඩි එකක් හදා ගන්න පුළුවන් වුණේ ප්‍රදීප් ළඟට ආවට පස්සේ. මොකද මේ මාස 4ක් ඇතුළත මං මට හොඳ සෑහීමකට පත් වෙන්න පුළුවන් මගේ බොඩි එක ගැන. එතකොට මගේ මට අවශ්‍ය කරන බොඩි එක. ඒ කියන්නේ සමහරක් තැන්වලදී ප්‍රදීප් මම මේ මගේ බොඩි එක බල්කුණා වැඩි. එතකොට මට ඕනේ බල්ක් එකට වඩා ටෙක්ට් කෙනෙක් හැදෙන්න සා ඩාන්ස් කෙනෙක් හැදෙන්න හැමදාම ලීන් බොඩි එකක්. ඕ දැන් ස්වජය මංගාවට එනකොටත් කිලෝ 100 කිප් වෙන්න වගේ හිටියේ. එතකොට පළවෙනි දවසේ එනකොට වෙන විදිහකට ආවේ මේක. එන්න විදියක් නැතුව අපේ කැලණියේ මියුසිකල් එකක් තිබ්බා. ඊට වෙලා එන්න විදියක් තිබ්බෙම නැහැ. වෙනම අපි පොලිසිය මහත්තයෝ කතා කරලා වෙනම තමයි මේ VIP කෙනෙක් ගෙන්න විදිහ තමයි මම ගෙන්න ගත්තේ. මුලින්ම. ඊට පස්සේ ආවට පස්සේ අපි වේට් එක බැලුවා. වේට් එක බලනකොට කිලෝ 90 ගානක් තිබ්බා වේට් එක. ඉතින් එහාට යන්න ඕන විදිය යන්න ඕන කෑම ටික වර්කවුට් එක කොහොමද යන්න ඕනේ. ඉතින් එහාට මෙයාට වැටෙන රෙස්ට් එක කොහොමද? කාඩියෝ කොහොමද යන්න ඕනේ? ඉතින් එහාට අපි ඒ ටික බලලා ප්ලෑන් කළා තමයි අපි මෙතන පටන් ගත්තේ. මම ඒකටත් කියන හේතුව මොකද්ද කියලා මෑතකදී මම නාට්‍යයක් ඉවර කරා ඒකෙදි මම අධ්‍යක්ෂණය කරා නාට්‍ය අධ්‍යක්ෂණය කරා මම ගොඩක් ස්ට්‍රෙස් වුණා සාමාන්‍යයෙන් ඒ ස්ට්‍රෙස් එක නැති කරනවා මම මාස දෙකක් විතර පිටරට ගිහලා හිටියා මාස දෙකක් මම මට වුණා මේ සම්පූර්ණ මේ ස්ට්‍රෙස් එක නැති කරලා හොඳට කාලා හොඳට නිදාගෙන හොඳට හැම જાතියේ කෑම මොකද සාමාන්‍යයෙන් දැන් ජීවිතේ ප්‍රදීප් අපි රංගන ශිල්පියට හැම වෙලාවෙම කෑම අඩු කරනවා එතකොට අපිට අවශ්‍ය කරන ආස කරන කෑමක් කන්න බෑ. ඔව්. එතකොට අපිට ආස කරන සතුට වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඩ්‍රින්ක් එකක් වුණා. හරිද? හැම වෙලාවම අපි හැම වෙලාවම ඒක චෙක් කර කර නෙගන්නේ. ඒ කියන්නේ ලිමිට් එකක් ලිමිට් එක. මට ඕන මාස දෙකක් විතර ෆුල් රිලැක්ස් වෙන්න. මම හොඳට නිදාගත්තා. මම හොඳට කෑවා. විශේෂයෙන්ම යුරෝප් වල තමයි හිටියේ.
ඒ මාස දෙකම මට ඒක කරන්න වොමනාතුර එකක් මගේ ස්ට්‍රෙස් එක නැති කර ගන්න ඕන නැ අනික එක තමයි මට එන්ජොයි කරන්න ඕන නැ ඒ විලා අනිවාර්ය ඊට පස්සේ මම ඇත්තටම හිතුවා මම උදේට කාලා හොඳට විනෝද වෙලා ඇවිල්ලා පස්සේ මම මාස මට එක දිගට වර්ක් අවුට් කරන්න මට ඔන්න එතනදී මට රෝමේදී වාගේ බෝලෙක් හම් වෙනවා යොහාන් කියලා යොහාන් තමයි යොහාන්ගේ මාර්ගෙන් තමයි මම ප්‍රදීප් අඳුර ගන්නෙ ප්‍රදීප් මට ප්‍රදීප් එයා යොහාන් කියන අයියේ යන්න මේ වගේ ඉන්ස්ට්‍රක්ටර් ළඟට ගිහලා ඊට පස්සේ තමයි මම ප්‍රදීප් ළඟට එන්නේ හැබැයි දැන් ඒ මාස දෙකක් හරි මේ මාස හතරක් හරි දැන් මට පුළුවන් සතුට වෙන්න පුළුවන් එකක් තියෙනවා අපි මහා ලොකු ඩයට් එකක් ගියෙත් නැහැ නේද සුරජනේ මහා ලොකු ඩයට් එකක් ගියෙත් නැහැ අපි ලොකුට අර බොඩි බිල්ඩර්ස් ලාන ඩයට් එකක් සම්පූර්ණ කොහොමද ගියේ නැහැ අපි ඉදිරියෙන්දා කැමරිටක අරගෙන ඒක බැලන්ස් කරගෙන ගිය කාඩියෝ එකයි මසල් ට්‍රේනින්ග් එක පමණ අපි ගියේ ඒ අන ප්‍රතිපලය තමයි දැන්ටත් තියෙන්නේ. ඔව් දැන් මේ ඒ ඒක විශේෂයෙන් දැන් හැමෝම කියනවානේ ඇඟ හදන්න ඩයට් කරන්න ඕනේ කියලා. නමුත් මං කියන්නේ ඇඟ හැදෙනකොට ඩයට් වෙනවා ඔටෝමැටිකලි. ඔටෝමැටිකලි වෙනවා. ඒ කියන්නේ දැන් මේ වර්ක් අවුට් කරලා මහන්සිලා ගෙදර ඇවිල්ලා දැන් ඩයට් කර කර ඇඟ අඩු කරන්න බෑ. ඇඟ ටික ටික හැදීගෙන ලස්සන වේගෙන එනකොට අපිටම හිතෙනවා නෑ මම මේක කන්න ඕනේ නෑ මේක බොන්න ඕනේ නෑ කියලා හිතෙනවා. අර අපේ බොඩි එක අපි ලව් කරන් ගන්නවා. අන්න හරි. ඒතර බොඩි එක ලව් කරන්න ගද්දි අපිටම තේරෙනවා අපි මේ කැම එක එළියට වන්න ඕනේ. මේ කැම එක ඇතුළට ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒක කාටවත් කියන්න බෑ ඒක දැනෙන්න ඕනේ. අනිවාර්ය. ඒක මේ ෆීලිං එක ඇත්තටම අවංකව දැනিলা තමයි ඒක නවත්තන්න ඕනේ. බොරුවට නිකන් අනේ මම මේ මාස දෙකක් ඉඳන් ඇඟ අදා ගන්නවා එහෙම කියලා අඩු කරන බොරු කරන්න ඕනේ නෑ. ඔටෝමැටිකලි ඒක වෙනවා. වෙන්න දීලා නිකන් හිටියන හරි. සහ එක ලිමිට් එකක් තිබ්බේ නැහැ. අපි යම් කිසි කාලයකදී ඇඟ හදා ගන්න ඕනේ කියලා තන තමයි හිටියේ ටාගට් එකක් තිබ්බා. එතකොට දැන් මේ අනවශ්‍ය විදියට එන කෙනෙක්, දැන් ජිම් එකේ යන කස්ටමර් කෙනෙක්, පුරිම ෆැට් එකේ ඉන්න කෙනෙක් නම් අපි යාගේ ෆැට් බර්න් කරන්න ගොඩක් ඉන්ස්ට්‍රක්ට් කරලා කරන දේ තමයි කාබ් සීරෝ කරනවා. කාබ් සීරෝ කරලා ප්‍රෝටීන් එක ගන්නට මැනේජ් කරලා මේක කරලා දෙනවා. නෑ මම මෙතන කිසි දෙයක් කරේ නෑ. මම මෙතන කරේ යා ඩයට් එක රූල්ලා තිනවා. යා ෆුඩ් ඩයට් එක රූල්ලා තිනවා. හොඳට කාබ් එක මොනසේ දොර අපි යාගේ එක පාටම ඩයට් එක අඩු කරලා කාබ් සීරෝ කරලා එහෙම ගෙනිච්චොත් එහෙම එන්නේ මෙයාගේ බොඩි එක හැක් වෙන එක. ඒතර මෙයාගේ බොඩි අපි හැක් කරන්න නැතුව තමයි අපි මේ දේ කරේ. ඔව් දැන් ජිම් එකට එන්න අද එනකොට හෙට කම්මැලි වෙනවා. අනිද්දා කම්මැලි. ඕක ඔක්කොම සති දෙකක් විතර යනවා මේ රූටින් එකට වැටෙන්න. අනිවාර්ය. එතකොට හැමදාම ප්‍රැක්ටිස් එකක් සහ පුරුද්දක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැබිට් එකක් සහ ප්‍රැක්ටිස් එකක් වෙන්න ඕනේ. එතකොට හැම දෙයකටම ප්‍රැක්ටිස් වේගෙන වේගෙන මේක හැබිට් එකක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ බලාගෙන ඕගොල්ලන්ට කියන්නේ ඉස්සලාම දවස් සති දෙකක් විතර පුළුවන් තරම් try කරලා ජිම් එකට යන්න පටන් ගන්න. එතකොට ඔන්න නිින්ද යන්නේ නැහැ ජිම් එකට යවෙනවා කොහොමද? සති දෙකක් කොහොමද අමාරුවෙන් ගියාට පස්සේ කොහොමද ජිම් එකට යවෙන්නේ? ඩයට් වලට යනවට වඩා ටික යනකොට ඔන්න ප්‍රැක්ටිස් එකක් බවට පත් වෙනවා කැම අඩු වෙනවා. අනිවාර්යයෙන්. එක පාටම නිකන් අර අනේ මේ එතකොට ජීවිතේ මේ කෑම කන්න තියෙන අවස්ථාවක් නැති වෙනවනේ ජීවිතේ විඳින්න තියෙන එක මොකද මේ නිකන් මේව කරගන්නේ ඔව් දැන් මට මාර කරදරයක් වෙච්ච එක නේද මේ උපදේශකලා උපරිම අනේක් වෙච්ච එක නේද මේ මම හැම වෙලාවම අහනවා ඉතින් මේක වෙන්නේ කොහොමද මේක වෙන්නේ කොහොමද මොකද ඒක ඇත්තටම දැනගෙන කරන එකනේ හරියද අනිවාර්යෙන්ම දැන් සමහරව කරනවා ඇයි කියලා අහන්නේ ඇයි මම මේ එක්සයිස් එක එක්සයිස් කරන්නේ මම හිතන ලෝකේ හැමදේම සිද්ධ වෙන ටෙක්නික් මත අනිවාර්ය. එතකොට ටෙක්නික් එක තමයි අනිවාර්ය වැදගත් වෙන්නේ. බුරුන් එක එක්සයිස් කරලා වැඩක් නැහැ. ටෙක්නික් එකට හරියට කරා. ඒක ටෙක්නික් එක. ඒක තමන් කරන දේ මොකද්ද? ඒක වෙන්නේ මොකේද? අපි බයිසෙප් එකක් ගහන්න ගත්තොත් එහෙම අපි හරියකෝ ඩම්බල් කර්ල් එකක් ගන්න. ඒ අනිවාර්යෙන් ඉන්ස්ට්‍රක්ටරකින් අහන්න ඕනේ. ඩම්බල් කර්ල් එක වදින්නේ මොකටද? අපි මේ ගහන්නේ මොකද්ද? අපි මේ වදින්නේ මේක ගැහුවා මොකද්ද වෙන්නේ අපේ ආම් එකට? ඒදි අනිවාර්යෙන් ඉන්ස්ට්‍රක්ටරකින් කරනවා. එන කෙනෙක් ඔලුවට අපි අනිවාර්යෙන් දාන්න ඕනයි. ඒක දැම්මොත් තමයි ඒ කෙනාට තමන්ගේ ඇඟ හදා ගැනීමේ ආසාවක් ඇති වෙන්නේ. එයා දන්නවා ඒක. ආ මේකට ගැහුවා මට එන ඉෆෙක්ට් එක මේක. ඔව් දැන් අද අපි කතා කරා ඩයට් එක ගැන. අද බේසික් නොලෙජ් එකක් විතරයි. බේසික් කතාවක් විතරයි ඊයේ. ඒ වගේම දැන් ප්‍රධානම කාරණා තමයි ජිම් එකට යන එකනේ. ඒකත් ඔන්න අපි කතා වුණා. ජිම් එකට කොහොම හරි හිත හදාගෙන මේ ප්‍රැක්ටිස් එකක් දාගත්තොත් ඒක හැබිට් එකක් බවට පත් වෙනවා කියන එක. ඊට පස්සේ දැන් අපි පොඩි ටෙක්නික් ගැන චුට්ටක් කතා කරා අපි ඊළඟ කතා කරන වෙලාවේ කතා කරමු ටෙක්නික්ස් ගැන. ඔයගොල්ලෝ දකින්න ඇති මේ වර්කවුට් සමහරක් ඒවා අපි ගිය සතිය ඇතුළත අපි කරපු වර්කවුට් කරපු විදිය තමයි ඔයගොල්ලෝ දකින්න ඇත්තේ. ප්‍රදීප් ඔයා සමහරක් එක්සයිස් හදනවනේ ප්‍රදීප්.
අපි ඇනිමල් හදන්න බෑනේ. දැන් මේ ළමයාගේ බොඩි එක හැටියට අපි එක්සයිස් හදන්න ඕනේ. ඒතොර අපි එක්සයිස් හදලා තමයි අපි ළමයාට දෙන්නේ. අපි එක්සයිස් එකක් හදනවා කියන්නේ ඇයි අපි මේ වෙලේ හදලා එකක් දෙන එක නෙමෙයි අපි මේ කියන්නේ. අපි ඒක අපි හදලා අපි සෙල්ලම් කරලා බලලා අපේ මසල්ලා හැදෙනවද? අපේ මසල්ලා හැදෙන්නේ නැද්ද? ඒකේ වැරදි ටෙක්නික් එක මොකද්ද? ඒකෙන් මසල් එකට වෙන ඉෆෙක්ට් එකක් තියෙනවද? ඒ ටික බලලා තමයි අපි යන්න දෙන්නේ. ප්‍රදීප්ගේ එකක් තියෙන ප්‍රදීප් කියන්නේ මසල් එක බල බලා තමයි ඒක මසල් එක හදන්නේ. ඉතින් මම ගොඩක් කැමති සහ හැම වෙලාවම මම අහන හැම ප්‍රශ්නෙට උත්තරයක් දෙන ප්‍රදීප් වගේ. ඒකට මම ගොඩක් කැමති. දැන් අපි මේ අපේ channel එකේ අද අපි කතා කරන්නේ මේ gym එකේ ඇතුලේ සිද්ධ වෙන දේවල්. තව ගොඩක් දේවල් තියෙනවා ඕගොල්ලන්ට කතා කරන්න බලන්න ඉගෙන ගන්න. සාමාන්‍ය YouTube channel එකකට වඩා මේක ටිකක් විශේෂයි. මොකද ගොඩක් දේවල් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මම දවස ගත කරන විදියට අමතරව මේක ඇතුලෙන් ඉගෙනගෙන ඕගොල්ලෝ දෙයක් ඉගෙනගෙන හැදෙනවා නම් ඒක තමයි අපේ ජයග්‍රහණය. ජීවිතය ගැන හැම වෙලාවෙම ඉගෙන ගැනීම. ජීවිතේ ඉගෙන ගන්නා වගේම තමයි ජීවිතේ දරාගෙන සිටීම. ජීවිතය කියන්නේම දරා ගැනීමස්සයි ඉගෙන ගැනීම. ඒකින්ද ඕගොල්ලෝ හැමදාම මේ channel එකත් එක්ක ඉන්න හොඳ හොඳ දේවල් ඉදි වෙන ජාමෙ. අනිවාර්යෙන්ම.